නීති විරෝධී ලෙස උපය ඇති බවට අනාවරණය වී ඇති වත්කම් පවරා ගැනීම සම්බන්ධ මූලික කටයුතු ගාල්ලේ ස්ථාන කිහිපයකදී අද සිදු කෙරුණේ පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල අම්බලංගොඩ සහ අහුංගල්ල යන ප්‍රදේශවලදී පාතාල සකකරුවන්ට අයත් බවට පැවසෙන රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුත් වත්කම් පොලිස් භාරයට ගෙන තිබෙනවා නිවාස හතරක් බහුදින දිවවර යාත්‍රා දෙකක් ඉඩම් කැබලි 6ක් සහ තිරෝද රථ යතුරු පැදි ඇතුළු වාහන රැසක්ද මේ අතරට ඇතුළත් ගල් දිවවර වරායට පැමිණි පොලිස්පතිවරයා නීති විරෝධී ලෙස උපයා ඇති බවට අනාවරණය වී ඇති බහුදින දිවවර යාත්‍රා නිරීක්ෂණය කළා මේක දාලා ගල් දිවවර වරාය තමයි දාලා තියෙන්නේ දැන් මේකේ දුවන්නේ කවුද ඒකට මේක 11 වෙනි මාසෙන් පස්සේ ගිය අවුරුද්දේ මොදුබිස්සෙන් ගෙන්ද මේක තියලා තියෙන්නේ අර කුඩු බිස්නස් එකකින් එන ආදායම් මාර්ගයේ පින්නන්න අපිට බෝට් එකක් තියා මොදුරම ඒකත් අස්සේ නැත්තම් මේක මොදු යන්නේ මද්‍රව්‍ය සහ පාතාලය ඉවරයි කියලා මේ රටේ මහජනතාවට හැඟෙන දවසට තමයි මේක අවසන් කරන්නේ. එතෙක් අපිට මේක කරන්න වෙනවා මොකද හේතුව බාගෙට කරලා ඉවරලා ආපසු අතෑරියොත් එහෙම මේක තිබූ තැනට වැටෙන්න වැඩි දවසක් යන්නේ. මේ රටේ මහජනතාවට අපි කියන කතාව නෙමෙයි නිදහසේ ඉන්න පුළුවන් වාතාවරණයක් උදා වෙලා කියලා ඉවරලා මිනිස්සුන්ට තව මාසෙකින් දෙකකින් මාස 3-4කින් හරි හැංගීමක් දැනෙනවා නම් එදාට අපිට මේක නවත්තන්න පුළුවන්. අනුතුරුව අහුංගල ප්‍රදේශයට පැමිණි පොලිස්පතිවරයා පොලිස් බහරයට ගත් වාහන ඇතුළු දේපළ නිරීක්ෂණය කළා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න News First ජනතාව සමග